ඇත්තටම මේ වාර්තාවෙන් පස්සේ සැලකිය යුතු සාකච්ඡාවක් මේ සමාජය ඇති වෙන්න ඕනේ. මම හිතන්නේ අද වාර්තාව ඉදිරිපත් කරලා ලැබෙන පොඩි වෙලාවෙදී මේ බැඳුම් කර සිදුවීම යට ගහන්න මෝන් දරනද උත්සාහය සම්පූර්ණ වශයෙන් ඉලතරව ගන්න පුළුවන් වෙයි. මේ අවසන් වාර්තාවට එකඟතාවය ගන්න කෝප් එක මුළුමනින්ම රැස් වුණහම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දුරකථනයට අර්ජුන් මහේන්ද්‍ර කතා කළා. ධර්ම බරපතල වැරද්දක්. ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන වලට ආපු නොම්බර චෙක් කරන්න පුළුවන්. මම බොහෝ වගකීමෙන් කියනවා අර්ජුන් මහේන්ද්‍රන් ඒ අයගේ දුරකථන වලට කතා කරා. දැන් මම ඊයේ දැක්කා මේ ට්විටර් වල හර්ෂද සිල්වා ට්විට් කරා. කියන පින්තූරයක් දාලා ඔහු ඉඳගෙන ඉන්නවා. දැන් මම මේ සුනිල් හඳුනෙත් උදව් කරනවා කියලා කාර්ය මණ්ඩලෙක ඔහු පින්තූරයක් දාලා තිබ්බා. කියන්නේ ඔවුන් හොරු ආරක්ෂා කිරීම සඳහා කොපමණ වෙහෙසක් දරනවාද කියලා පෙන්නුම් කරන අවස්ථාවක් තමයි ඡායාරූපෙන් දැක්වෙන්නේ. අර්ජුන් මහේන්ද්‍රන්ට මේ බලය එන්නේ කොහෙන්ද? ඒක වැදගත්. ඔහුට එන්නේ අගමැතිවරයාගේ බලය. මේ කොහෙවත් හිටපු කෙනෙක්. ඔහු සිංගප්පූරේ වාසී. උරු ජාතිකයේ. ඔහු ලංකාවට ගෙනහැල්ලා. මහා බැංකුව අධිපතිවරයා කරලා. මහා බැංකුව මුදල් ඇමතිවරයන් ගලවගෙන තමන් යටතට පවරගෙන. රවීට කිසි බලයක් නැහැ. රවීට කිසිම බලයක් නැහැ. ඒ නිසා මේ සාක්ෂරහන් වල තිබෙනවා ඔහු කොතරම් බලයකින් මේ මහා බැංකුව ඇතුලේ හැසිරුණාද කියලා. බිලියන 1ක් ගන්න තිබුණු බැඳුම් කරය බිලියන 10 දක්වා යනකොට හරිනම් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනුමැතිය ඕනා. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් කොලේට ඇඟිල්ල තියලා පෙන්නනවා why don't you go for 10. මේ අවස්ථාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන දෙමළ ජාතික සම්දානේ සුමන්දිරන් මන්ත්‍රීවරයාට. ඔහු තමයි නීතිපති දෙපාර්තමේන්තුව එක ලියවිල්ලක් අරගෙන ඇවිල්ලා මෙහෙම තොරතුරු නොදී ඉන්න බෑය කියලා කෝප්පමිට තහවුරු කරලා අවසානයේ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් මේ තොරතුරු ටික ලබා ගත්තා.